ගෙන්වන තෙක් සති දෙකක් රට වහන්නයි කියයි. ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කර ගන්නා තෙක් සති දෙකක කාලයකට රට වසා දමන ලෙස හරිමග ජාතික සංවිධානයේ ඉල්ලා සිටී. ඒ සභාපති නිශාන්ත කුමාර දසනායක මහතා සඳහන් කරන්නේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීම මත ජනතාවට තම ජන ජීවිත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. පෝලිම්වල සිටීමෙන් ජනතාවගේ ශ්‍රමය ධනය හා කාලය විනාශ වෙමින් පවතින බවද ඔහු පැවසීය. ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී. රුපියල් 2000ක තෙල් ගන්න රුපියල් 1500ක් වේදම් කරගෙන යන්න ජනතාවට සිදු වෙලා. රට සති දෙකකට වසා දැමුවොත් ජනතාවගේ මුදල් ඉතුරු වෙනවා. කාලය ඉතුරු කරගන්න පුළුවන්. එතකොට ඒ අය කුඹුරක හේනක හරි වැඩ කරાવી. මෙහෙම තෙල් පෝලිම් වල ඉන්නේ නැතුව සති දෙකකින් තෙල් ටික බෙදලා රට අරින්න. එතකොට මේ ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳෙයි. මේ වන විට අපිට පේනවා රට තුල ව්‍යාපාරිකයන් දේශපාලනය කරන්න ලෑස්ති වෙනවා. ඒ අය එන්නේ 2025. ඒ රට හදන්නවත් රටේ අනාගතය ගොඩ දාන්නවත් නෙවෙයි. ඔවුන්ට යම් කිසි දේශපාලන රැකවරණයක් ලබා ගන්නයි. රාජතාන්ත්‍රික භාවයේ ලබාගෙන ලෝකයේ ඉස්සරහට ගිහිල්ලා ව්‍යාපාර කරන්නයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ විදියට එන මුදලාලිලාට මේ වගේ රට බාර දෙන්න එපා. මේ රටේ ජනතාවගේ මුදල් සූරා කාලා සල්ලිවල බලයෙන් ඇවිල්ලා මේ රටේ දේශපාලනය කරන්න සූදානම් වන කට්ටියට ඉඩ දෙන්න හොඳ නෑ. මේ ගාල්ලේ හොකල අදහස්. එසන් පොත් දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න.